ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව ඊයේ රැසුණා. ඒ පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන්. එහිදී රජයේ අමාත්‍ය ධුර ලබාගත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමාජිකින් සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කර තිබෙනවා. රජයට එක් වී සිටින මන්ත්‍රීවරු 9 දෙනෙක් ඉන්නවා අපේ. ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කළා. රජයට එකතු වී සිටින අය සම්බන්ධයෙන් ඒකමතික තීරණයක් ගත්තා අපි මොන විදිහට කටයුතු කළ යුත්තේ කියලා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විදියට අපි බොහොම කාර්යක්ෂම වේගවත්ව ඉදිරියට යනවා මේ කාල සීමාව තුළ අපි දකින්නේ මේ යුගයට ගැළපෙන ප්‍රධාන දේශපාලන පක්ෂය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියලායි. මධ්‍යම කාරක සභාවේ කොහොමද තිබුණත් දැන් පක්ෂය කඩාවැටෙන්න ඕතරම් නැහැ. සාමාන්‍ය ඉතින් මේ කාලේ හැම පක්ෂයක්ම කඩාවැටලා තියෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විතරක් නෙමෙයි. පොදු ජන පෙරමුණක් කඩන් වැටලා එක්සත් ජාතික පක්ෂෙත් කඩන් වැටිලා සමග ජන බලවේගෙත් කඩන් වැටලා මේ වගේ පක්ෂ හැම එකක් ඇතුළේම ප්‍රශ්න තියෙනවා. මොකද මේ මැතිවරණයක් කිට්ටු වෙන කාලේ වෙනකොට හැම පක්ෂයක්ම තම තමන්ගේ ක්‍රියාමාර්ග තෝරන කාලයක්. ඒ ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ගන්ධබ්බ කාලෙකනේ හැම පක්ෂයක්ම තියෙන්නේ. ඒක නිසා මේ කාලේ එහෙම තමයි පේන්නේ. මෙතර රජේ විසින් ගෙන ඒමට නියමිත විකාශන අධිකාරී පනත සම්බන්ධයෙන්ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් මෙලෙස අදහස් පළ කළා. අපි එකේ තියෙන කාරණා ගණනාවකට විරුද්ධත්වය අපි ප්‍රකාශ කරලා තිබෙනවා. නමුත් දැන් මේ ගේන හදන පනත තුල පැහැදිලිව රස්වාදී වැළැක්වීම පනත විකාශන අධිකාරී පනතට ගේනා වගේ වැඩක් තමයි දැන් මේ කරන්න හදන්නේ. ඒ නිසා මාධ්‍යවේදීන් රස්වාදීන් ලෙස සලකලා අත්අඩංගුවට ගන්න පුළුවන් තරකට මේ පනත ගැනලා තියෙනවා. ඒ නිසා අපි එකට සම්පූර්ණ විරුද්ධයි. අපි අපේ විරෝධය පළ කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා ගන්නා වූ ඕනම ක්‍රියාමාර්ග අපි අපේ සහයෝග දෙනවා. මොකද මේ රටේ මාධ්‍ය මර්ධනය කිරීම මේ ආණ්ඩුවේ මූලික කාරණේ බවට දැන් පත් වෙලා තියෙනවා. ඒ විකාශන පනත ගෙනාවොත් මේ රටේ මාධ්‍ය නිදහසට සහ මාධ්‍යකරුවන්ට මාධ්‍ය ආයතනවලට කිසි වැඩක් කරන්න හම්බ වෙන්නේ නැහැ ජනාධිපතිතුමාගේ එකඟතාවයක් නැතුව. ඉතින් විධායක ජනාධිපතිතුමා කවුරු හිටියත් මේ රටේ සමස්ත මාධ්‍යයට වැඩ කරන්න වෙන්නේ විධායක ජනාධිපතිතුමාගේ එකඟතාවය මත. මොකද අවුරුදු පතා ඕගොල්ලන්ගේ මේ ලයිසන් එක රිනිව් කරන්න වෙනවා. එතකොට ඒකට හොඳ ළමයිද කියලා බලන්න ඕනේ. ඕගොල්ලෝ හොඳ ළමයි නම් අවසර දෙයි. ඕගොල්ලෝ ටිකක් නරකයි වගේ නම් ටිකක් කල් ගනි අවසර දෙන්න. එහෙම නැත්නම් අවසර දීම නොදී ඉඳලා කල් අරි. එහෙම වුණාම මාධ්‍යයක් කරන්න බෑ. රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.